අයිබෝන් මැසන් කියන්නේ මොනතරම් කරදරකාර සතෙක්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කුණු ගොඩවල්, ජරා ගොඩවල් වහලා ඇවිත් විවෘත කරලා තියෙන ආහාරවල, උයන පිහන භාජනවල වහලා අපිට විවිධ ලෙඩ රෝග බෝ කරන ප්‍රධානතම වාහකයා වෙන්නේ මැස්සා. සාමාන්‍යයෙන් මේ කරදරකාරී කෘමි සතාව ඉවත් කරගන්න ගොඩක් දෙනෙක් භාවිත කරන එළවණ එක. එහෙම නැත්නම් පහර දීලා හරි, විෂ වර්ග හරි, ගම් වර්ග භාවිත කරලා හරි මරලා දාන එක. ඒත් මැස්සෝ ගොඩක් ඉන්නවා නම් උන්ව මරලා අයින් කරන්න එච්චරම ලේසි නෑ. ඒ විතරක් නෙවෙයි, මරපු මැස්සෙක්ගේ සිරුර කුණු වෙනකොට එයින් පවා මැස්සන් තව බෝවෙන් ඉඩ තිබෙනවා. ඉතින් හොඳම දේ තමයි ස්වභාවික ක්‍රම පාවිච්චි කරලා උන් පලවා හරින එක. මැසන් එළවල දානවා වගේම උන්ට ආපසු එන්න බැරි වෙන්න නිවස වෙනස් කරගන්න එකත් හරිම වැදගත්. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අන්න ඒ වැඩේ හරියටම කරගන්න පුළුවන් හොඳම පියවර 10ක් ගැන. රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙන තෙක්. අංක 1. කුණු හරියට ඉවත් කරන්න. ගෙදර මැස්සන් ඉවත් කරගන්න කල යුතු පළමු වැඩේ තමයි මැස්සන්ට ගෙට එන්න තියෙන පෙළඹවීම අඩු කරන එක. නිතරම ගෙදර එකතු වෙන කුණු වහන්න පුළුවන් භාජනයකට එකතු කරන එක හරිම වැදගත්. ඒ වගේම තමයි ඉඳුල් ඇතුළු ඉක්මනින් නරක් වෙන කුණු දවස ගානේ බැහැර කරනත් මතක තබා ගන්න. කුණු නරක් වෙන්න ගත්තාම එහි ඉහඳ පණුවන් බෝවි දින දෙක තුනකින් මැස්සන් බිහිවීම ඉඩකඩක් තිබෙනවා. දවස ගානේ කුණු ඉවත් කරන්න බැරි නම් මේ ඉහඳ පණුවන් බෝවිම පාලනය කරන එකත් ඉතාම වැදගත්. ලුණු කුඩු ඉසීම තමයි ඒකට තියෙන පහසුම පිළියම. ඒ වගේම ගෙදර වත්තේ මැස්ස බෝ වෙන්න ඉඩ තියෙන තැන් නිතර නිතර සුද්ධ පවිත්‍ර කරනත් ඔබ මතක තබා ගන්න. සුරතල් මසුන්ගේ මල පහ ආදිය මැස්සන් බෝ වෙන්න තියෙන ප්‍රධානතම හේතුවක්. මැස්සන් එන තැන් ඉවත් කර ගැනීම මැස්සන් පාලනය කරන හොඳම ක්‍රමය බවත් අමතක කරන්න එපා. අංක 2. කොහොම කොළ භාවිතය. කොහොම කොළ කියලා කියන්නේ ඈත අතීතයේදීම කෘමි සතුන් පලවා හරින යොදාගත් ක්‍රමයක්. එය අදටත් ඉතාම වලංගුයි. මේ කොහොම කොළවලට තිත්ත රසයක් ලබා දෙන්න හේතුව වන නිම්බිඩීන් කියන සංයෝගය මැසන්ට ඉතාම අප්‍රියජනකයි. මේ නිසා කොහොම දුම යොදාගෙන ඔබේ නිවස ඉක්මනින්ම මැසන්ගෙන් තොර කරගන්න ඔබට පුළුවන්. මෙසනා කරන්න තියෙන හරිම සරල දෙයක්. පොල් කටුවක් පුච්චලා එහි අඟුරු ටික භාජනයකට දමන්න. දුම් කබලක් තියෙනවා වැඩිය හොඳයි. දැන් ඒට උඩින්ම කොහොම කොළ අහුරක් දාන්න. අඟුරු වල රසයට කොහොම කොළ රත් වෙලා නිම්බිඩීන් වාෂ්පය නිකුත් වෙන ගැනීමත් එක්ක නිවසේ ඉන්න මැස්සෝ ටිකත් ඉක්මනින්ම අතුරුදහන් වෙලා යාවි. ගිනි අඟුරු නිවිල ගියාට පස්සේ මේ අලු කුණු එකට දැම්මම කුණු එකේ පණුවන් බෝවීමත් වළකින නිසා ඒ පැත්තෙනුත් ඔබට මේක ප්‍රයෝජනවත් වේවි. අංක 3. ගම්බිරිස් තියර. ගම්බිරිස් වල තියෙන සැරගතියට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කැප්සිකම් කියන රසායනික සංයෝගයයි. මෙයින් මැස්සන්ට කිසිම හානියක් සිදු නොවුනත් මිනිසුන්ගේ වගේම ඔවුන්ගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට එය බාධා ඇති කරනවා. ඒ නිසා කැප්සිකම් රසායනික ගැවසෙන තැන්වලින් මැස්සන් ඉක්මනින්ම ඉවත් විය යුතුයි. ඒ කරන්න හොඳම ක්‍රමය ගම්බිරිස් දියර සාදා ගන්න එකයි. ගම්බිරිස් ඇට ටිකක් හොඳින් කුඩු කරලා ඒ උතුරන වතුර වීදුරුවක දිය කරගන්න. ස්වභාවිකව නිවෙන අතරේ කැප්සිකම් වතුරට එකතු වෙන්න පැය කිහිපයක් තියන්න. ඉන්පස්සේ දියර කොටස පෙරලා අරගෙන ඒක මැස්සන් ගැවසෙන තැන් වලට ස්ප්‍රේ කරන්න ඔබට යොදා ගන්න පුළුවන්. මේ දියරෙන් පොඟවපු කුඩා රෙදිපටි ගෙදර තනින් තන එල්ලා තැබීමත් සාර්ථක ක්‍රමයක්. අංක 4. පැංගිරි තෙල් පහන්. පැංගිරි තෙල් කියලා කියන්නේ මැස්සන් අප්‍රිය සුවඳක්. කොමනමුත් එය ආලේප කරන එක ගෙදරක මැස්සන් පලවා හරින්න එතරම්ම සාර්ථක නැහැ. ඒ වෙනුවට මේ කියන විදිහට පැංගිරි තෙල් පහනක් හදාගන්න එක වඩාත් සුදුසුයි. සාමාන්‍ය තිබන්දමක් අරගෙන ඒ භාජනයක දාලා සෙමෙන් රත් කරමින් දිය කරගන්න. උණුසුම් ඉවත් කරලා එයට පැංගිරි තෙල් මේසෙන්දක් දාලා පොදිත් මිශ්‍ර කරගන්න. පැංගිරි තෙල් සහ ඉටි හොඳින් මිශ්‍ර වෙන නිසා ගැටලුවක් ඇත්තේ නැහැ. දැන් මේ මිශ්‍රණය මැටි පහනකට වත් කරන්න. පහන් තිරයක් එහි මැදින් දාලා ඉටි මිශ්‍රණය ඝන වෙන්න ඉඩ දෙන්න. දැන් මේ පත්තු කරාම ඕනම තැනක ඉන්න මැස්සන් විනාඩි 2-3කින් පලවා හැරගන්න පුළුවන්. අංක 5. වොඩ්කා සහ කෝමාරිකා. වොඩ්කා කියන්නේ සාම්ප්‍රදායිකව අර්ථාපල් පිෂ්ඨය පැසවීමෙන් ලබා ගන්න මද්‍යසාරයක්. වෙනත් මද්‍යසාරවලට වඩා පැහැදිලි වර්ණයක් තියෙන මෙහි සුවඳ මැස්සන්ට ඉතාම අප්‍රිය බවට සාක්ෂි භූමියක් වර්තමානයේ තියෙනවා. වොඩ්කා පිපු වීදුරුවක් පවා මැස්සන් විකර්ෂණය කරන්න හරි ප්‍රමාණවත්. මුලින්ම කෝමාරිකා පත්‍රයක් අරගෙන දෙකට පලා ගන්න. දැන් එය මතට වොඩ්කා මේස හැන්දක් විතර දාලා උරා ගන්න ඉඩ හරින. දැන් ඊට පස්සේ කුඩා රෙදි ගුලියක් හරි පුළුන් ගුලියක් හරි අරගෙන කොමරිකා පත්‍රය අතුල්ලලා තෙත් කරගන්න. මේ වගේ පුළුන් ගුලි ජනෙල් වල ඉහළින් නැති ලුව සහ වෙනත් වාකවුළු වගේ මැස්සන් නිතර ඇතුළු වන තැන්වල තිබ්බාම නිවසට මැස්සන් එන එක ඉබේම අඩු වෙලා යාවි. කොමරිකා ජෙල් මගින් වොඩ්කා ඉක්මනින් වාෂ්ප වෙන්නේ නැතිව රඳවා තබා ගන්න නිසා සතියක් වගේ කාලයකට මේ ගුලි හොඳටම ප්‍රමාණවත්. අංක 6. කරාබු නැටි ගැසූ ලෙමන්.
කරාපු නැටිවල තියෙන ඉයෝජිනෝල් කියන විසබීජ නාශක සංයෝගය මැසන් විකර්ෂණය කරන සමත්. කොමනමුත් ඒ ස්වභාවිකව වාෂ්පශීලී නැති නිසා වැඩි සාර්ථකත්වයක් නැහැ. ලෙමන් භාගයක් යොදා ගැනීමෙන් මේ වඩාත් හොඳින් ඉටු කරගන්න පුළුවන්. ගෙදර කෑම මේසය වගේ තැනක අලංකාරයට තබන අතරේම ඒ මැසන්ගින් බේරා ගන්නත් ඔබට නිර්මාණයක් විදිහට මේක යොදා ගන්න අවස්ථාව තිබෙනවා. මේ සඳහා ඔබ කරන්න අවශ්‍ය ලෙමන් කිරියක් අරගෙන දෙකට කපලා ඒ කරාබුනිටි ස්වල්පයක් ගැසීම පමණයි. ලෙමන් කිරියේ ප්‍රමාණය අනුව එක පළුවකට කරාබුනිටි 10ක් 15ක් ප්‍රමාණවත්. කැමති නම් වඩාත් අලංකාර වෙන්න ලස්සන හැඩයක් එන විදිහට මේක කරන්න. මේ ලෙමන් පළු දෙක පීරිසියකට දාලා කෑම මේසෙ තිබ්බොත් කෑම මේසෙ ආහාර බඳුන් පහසුවෙන්ම මැසන්ගින් බේර ගන්න පුළුවන්. අංක 7. වතුර පුරවපු බෑග්. මැසන්ට තිබෙන අපට වඩා වෙනස් විදිහ ඇස් දෙකක් බව ඔබ සමහර විට දන්නවත් ඇති. කුඩා කොටස් රාශියක් එකතු වෙලා හැදෙන සංයුක්ත ඇස් තමයි මැසට තියෙන්නේ. මේ නිසා දිලිසීමකට ලක් වෙන ඕනෑම දෙයකින් ඈත් වෙලා ඉන්න මැසන් පෙළඹෙනවා. වතුර පුරවපු බෑග් එල්ලා තිබීමෙන් මේ කාරණාව යොදාගෙන ගෙදරට මැසන් එන එක වළක්ව ගන්න පුළුවන්. පොත්වල පිටකවර සඳහා යොදා ගන්නා දෙපැත්තෙන් සම්බන්ධුණු පොලිතින් නම් මෙවැනිට වඩාත් පහසුයි. එලිමානේ විකුණන සුරතල් මාළු තබා ගන්න මේ පොලිතින් යොදාගෙන හදපු වතුර පුරවපු බෑග් භාවිත වෙනව ඔබ අනන්තවත් දැකලා ඇති. ඒ විදිහටම පහලින් ගැට ගැසලා ලේසියෙන්ම බෑග් හදා ගන්න ඔබට පුළුවන්. ඊට පස්සේ මේ භාගයක් වතුර පුරවලා නිවසට පිටතින් හිරුවෙලිය හොඳින් වැක්ක තැනක එල්ලලා තියන්න. මැසන්ගේ කරදරය ඉබේම පාලනය වෙලා යාවි. අංක 8. නිවසේ වත්තේ විකර්ෂක පැලෑටි වගා කරන්න. ඔබේ නිවසට ඇතුළු වෙන මැසන් අති බහුතරයක් බෝ වෙන්නේ ඔබේ ගෙවත්ත තුළමයි. එම නැතිනම් පිටත සිට වත්ත හරහා නිවසට ඇතුළු වෙනවා වෙන්නත් පුළුවන්. මේ කුමන ක්‍රමයක් වුණත් විකර්ෂක පැලෑටි ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ඒ තත්ත්වය පාලනය කරගන්න ඔබට හැකියාව තිබෙනවා. වත්තක නැතත් ඔබට පෝච්චිවල වගා කරන්න උනත් පුළුවන් මැසන් විකර්ෂක පැලෑටි තිබෙනවා. මැසන් වගේම වෙනත් ක්‍රමින්වත් වත්තේ නෑත් කරලා තියාගන්න දාස්පතිය පැලෑටි විශේෂම දායක වෙනවා. දාස්පතිය මල් වලින් විහිදෙන සුවඳ මැසන්ට ඉතාම අප්‍රියජනකයි. මීට අමතරව හොයාගන්න පුළුවන් නම් බේසිල්, මින්ත් සහ ලැවෙන්ඩර් වගේ සගන්ධ පත්‍ර සහිත ශාකවලිනුත් මදුරුවන් පැමිණීම අවම කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ නිවසට හිරුවෙලිය වැටෙන අඩුයි නම් මේ වගේ ශාක බවා ගන්න පහසු වේවි. මේවයි පත්‍ර කඩලා වත්තාවට එසීමෙනුත් මැසන් පැමිණීම අවම වෙනවා. අංක 9. බෝතලයකින් උගුලක්. මැසන් ඉවත් කරගන්න එක අපහසුම නම් ඔවුන් මරන්නේ නැතිව ඉවත් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ කියන්නේ යන්නේ. ලීටර් එකක මාරක විතර බෝතලයක් අරගෙන එහි මූඩියේ පෑනක් ඔබන්න පුළුවන් තරම් සිදුරක් සකස් කරගන්න. දැන් ඒ දෙකට කපලා උඩ කොටස පුණීලයක් වගේ අන් පැත්තට හිටින විදිහට ඇතුල් කරගන්න ඕනේ. මස්පාළු වගේ දෙයක් පිසීමෙන් පස්සේ ඒ හොදි සුළු ප්‍රමාණයක් මේ තුලට හලන්න. පුණීලයක් වගේ කොටස යාන්තම් තැවරෙන විදිහට පසුව හොදි වත් කරන එක මුලින් හොදි දාලා වහනවට වඩා සාර්ථකයි. දවසක් යන්නත් කලින් මේක ඇතුළට මැසන් රාශියක් එකතු වෙනව ඔබට දකින්න පුළුවන් වේවි. ඇතුළු වෙන්න පුළුවන් වුණත් බොහෝ මැසන්ට කුඩා සිදුරින් ඉවත් වෙලා යන්න පහසුයි. ඊළඟ දවසේ මේ නිවසෙන් ඈතට ගෙනහින් විවෘත කරලා එහි ඉන්න මැසන්ට පිට වෙන්න ඉඩ හරින්න. අංක 10. ජෛව පාලනය. අපි ජීවත් වෙන ස්වභාවික ලෝකයේ කෘමීනොත් කෘමි භක්ෂක සතුනුත් අතර සමතුලිතතාවයක් තියෙනවා. අපි හදන ගෙවල් ඇතුළත වුණත් ඒ විදිහට ස්වභාවික පාලනයක් වෙන්න ඉඩ දෙන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම ඉතාම හොඳ ක්‍රමයක්. මේදී මැසන් විනාශ වුණත් ඒ ස්වභාවික ක්‍රියාවලියකට ඉඩ දීමක් නිසා ඔබට කනගාටු වෙන දෙයක්වත් නැහැ. ගෙදරක මකුළු දැල් තියෙනවා නම් ඒ නිවසේන්ගේ අපිලිවෙලකම කියලා හිතන් අපි පුරුදු වෙලා ඉන්නවා. කොහොම නමුත් මකුළුවන් කියන්නේ මැස්සන් වගේම ගෙදර ඉන්න අනිත් කෘමි සතුනුත් පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමයක්. මේ නිසා කැමතිනම් දකින දකින මකුළු දැල් කඩන්නේ නැතිව තරමක් විශාල පාසුවෙන් පේන්නේ නැති මකුළු දැලක් දෙකක් තියෙන ඉඩ හරින. ඒකින් සිදුන ජෛව පාලනය ඔබේ නිවසේ මැස්සන් අඩු කරන්න උදව් වේවි. මකුළුවන් අමතරව හූනන් වගේ සතුනුත් මැස්සන් පාලනයට ගොඩක් දායක වෙනවා. මේ සතුන්ට නිදහසේ ඉන්න දෙනවා නම් ඇත්තටම ඔබේ නිවසේ මැස්සන්ගේ කරදරේ ඉබේම පාලනය වෙනවා. ආහාර අපිරිසිදු කිරීම සහ අජීර්ණ ඇති කිරීමේ ඉඳලා පාචනය, කොලරා වගේ අතිශය දරුණු රෝග ඇති කරන්න පවා සමත් අහිතකර විස බීජ මේ මැස්සන් හරහා අපේ ශරීරගත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කොයි වෙලාවෙත් එහා මෙහා පියාඹමින් ඇඟේ ලේ කෝප කරන මැස්සන්ට තියෙන අපූර්ව හැකියාවක්. කේන්තියට මැස්සන්ට ගහන්න ගෙහින් ගෙදර තුර බඩමුට්ටු කඩාගන්නය, තුවාල කරගන්නය ගැනත් නිතර අහන්න ලැබෙන්නේ අන්න ඒ නිසාමයි. ඉතින් මැසන් එක කේන්ති ගන්නවා වෙනුවට ඔවුන්ව ක්‍රමානුකූලව ඉවත් කරගන්න අපි මේ කියපු ක්‍රම ඔබට වැදගත් වේවි. මේ ක්‍රම එකක් හරි යොදා ගන්නවා නම් ඔබටත් මැසු මරලා දාන්නේ නැතිව අනවශ්‍ය රසායනික යොදාගන්නෙත් නැතිව මේ කරදරෙන් ලිහසියෙන්ම පහසුවෙන්ම පාලනය වෙලා ඉන්න පුළුවන් වේවි. ඉතින් තාමත් ඔය විශ්මලෝක YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක දැන්ම subscribe කරන්න. සමහර විට මේ මැස්සෝ එළවෙන කාරණේ ගැන ඔබටත් ඇති යම්කිසි අදහසක් අපිට කියන්න. ඒ සියල්ල පහතින් comment කරන්න ඔබට පුළුවන්. තවත් කෙනෙකුට පේන්න මේක share කරන්න තොන් අමතක කරන්න එපා. අපි තවත් දවසක මේ වගේම video එකකින් හමු වෙනවා. ඒ දෙක් අදට ගිහින් එන්න.
ඔබට සුබ දවසක්. අයිබෝවන්.